මෑතකාලීනව කෘතිම බුද්ධිය කරලියට පැනවීම සමගම හැමෝම වගේ ChatGPT භාවිත කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයත් ඉගෙන ගන්න ශිෂ්‍යෙක් වශයෙන් විවිධ කාරණා සඳහා ChatGPT පාවිච්චි කරනවා ඇති. තාක්ෂණත්වයක ඉදිරියට යන ලෝකේ අපි අනිවාර්යයෙන්ම ඒවා භාවිත කළ යුතුයි තමයි. හැබැයි ඔයා assignment කරන්නේ, homework කරන්නේ, papers වල උත්තර ලියන්නේ ChatGPT භාවිත කරලා නම් ඔයාලට අවාසි කීපයක් අත් වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු කොහොමද හරි විදියට කෘතිම බුද්ධිය පාවිච්චි කරලා ඉගෙන ගන්නේ. ඒ වගේම දැනුම වර්ධනය කරගන්න කියලා. ලයික් එකක් දාලම අද කතා බහට එකතු වෙමු. මුලින්ම නොදන්න කෙනෙකුට දැනගන්න අපිට ඉතාම පහසුවෙන් නොමිලේ ChatGPT යූස් කරන්න පුළුවන්. account එකක් හදාගන්න මේ සරල පියවර කීපය විතරයි ඔයාලට කරන්න තියෙන්නේ. වෙබ් එක වගේම ඇප් එකත් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. හරි. මේ පියවර එක සම්පූර්ණ වුණාට පස්සේ ඔයාලට ඕනෙම දෙයක් මේකෙන් දැනගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වෙන්නේ සරල ඉංග්‍රීසි භාෂා දැනුමක් විතරයි. ඇත්තටම ඔයා මේක හරියට පාවිච්චි කරනවා නම් ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මොනවද දෙයක් දැනගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මේක ටයිප් කරන එක. මේ දවස්වල මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තියෙන ඊශ්‍රායල් ගැන අපි අහලා බලමු. ඔයාට බලා ගන්න පුළුවන් හරියට මිනිස්සෙක් මැසේජ් කරනා වගේ ලස්සන විස්තරාත්මක උත්තරයක් අපිට ලබා දෙනවා. ඔයාට මොනවා හරි දෙයක් වෙනස් කරගන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් නැවත ඒක ඉල්ලන්න. හරියට අපි තවත් මිනිස්සෙක් එක්ක chat කරනවා වගේ. ඒ answer එක ඔයාට හරියන්නේ නැත්නම් මේ විදිහට regenerate කරන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම answers copy කරන්න ඒවට feedback දෙන්නත් ඔයාට හැකියාව තියෙනවා. ChatGPT තවම අපිට සිංහලෙන් භාවිත කරන්න බෑ. අනාගතයේදී ඒ හැකියාවත් ලැබෙයි කියලා අපි බලාගෙන ඉමු. ඉතින් මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි කලින් අපි chat අපිට නැවත බලා ගන්නත් පුළුවන්. අද අපේ මාතෘකාව ChatGPT පාවිච්චි කරන්න කොහොමද කියන එක නෙමෙයිනේ. ChatGPT කොහොමද අපේ දැනුම වර්ධනයට පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඔයාලට assignment එකක් කරේ paper එකක් කරේ හම්බුනාම ඔයාගේ කෙලින්ම copy paste කරලා උත්තරය අරගෙන ලියනවා නම් ඇත්තටම මේකේ තේරුවක් නැහැ. එහෙනම් අපි කොහොමද ChatGPT මේ වෙනින් පාවිච්චි කරන්නේ? ඔයාලට පුළුවන් ප්‍රශ්න copy කරලාට පස්සේ ලැබෙන උත්තරේ හොඳට කියවලා තේරුම් අරගෙන නැවත ලියන්න. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නට සමාන වෙනත් ප්‍රශ්නයක් example එකක් විදිහට අරගෙන ඒකට උත්තරේ හොයාගන්න. ඊට පස්සේ ඒ කන්දර තේරුම් අරගෙන අර ගන්න තනියම හදන්න උත්සාහ කරන්න. හැම ප්‍රශ්නෙටම මේ දේ කරන්න බැරි වෙයි. හැබැයි ඔහේ බලාගෙන ලියන්නේ නැතුව හොඳට තේරුම් අරගෙන concept එක ඔළුවට දාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ChatGPT භාවිත කිරීමෙන් තවත් ලොකු අවහසක් තියෙනවා. ඒ තමයි අපිට ඕනෙම දෙයක් හොඳට explain කරගන්න පුළුවන්. ඉතින් අපි තොරතුරු හොයා ඉන්නවට වඩා ඊටාම ලේසියෙන් කෙටි කාලයක් ඇතුළත මේ විස්තර ලබා ගන්නත් අපිට පුළුවන්. ඒ වගේම ChatGPT නිසා අපිට අත් වෙන පුළුවන් ඍණාත්මක බලපෑමුත් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට යම් දෙයක් ගැන තියෙන හොඳම තොරතුරු මිස් වෙන්න පුළුවන්. මොකද අපි ඒකෙන් දෙන උත්තරේ පිළිගන්න නම් ඒසක පොත්පත් කියවලා වෙබ්සයිට් කියවලා තොරතුරු හොයන්න උත්සාහ කරන්නේ. ඒ නිසා සමහරවිට අපිට තියෙන හොඳම තොරතුරු මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒකට පොඩි විසඳුමක් මම වීඩියෝ එක අවසානයේදී ඔයාලට කියන්නම්. ඒ වගේම තමයි අපේ සිතීමේ හැකියාව නර නිර්මාණ සිදු කිරීමේ හැකියාව මේ නිසා ගොඩක් දුරට පහළට වැටෙනවා. ඔයා මොකක් හරි ගානක් හදන්න ChatGPT භාවිතා කරා කියලා හිතමුකෝ. එතකොට ඔයා ඒ ගාන හදන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. ඔයා ටිකක් කල්පනා කරා නම් ඔයාලට ඒකට හදන්න තවත් ගොඩක් ක්‍රම හම්බෙන්න පුළුවන්. හැබැයි ChatGPT නිසා අපි ඒ දෙන උත්තරේ ආවේ කොහොමද කියලා හිතනවා මිසක් අලුතෙන් දේවල් හිතන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න ඒ නිසා අපි ක්‍රියේටිවිටි මයින්ඩ් එක ක්‍රිටිකල් තින්කින් මාර් විදිහට පහළ යනවා. ඒ නිසා හැම දෙයකටම ChatGPT භාවිතා නොකරමු කියන එක තමයි මගේ යෝජනාව. ඉතින් ChatGPT වගේ නුවාට පාවිච්චි කරන පුළුවන් තවත් ටූල් එකක් තමයි Microsoft Bing කියලා කියන්නේ. මෙතෙන්දී ඔයාලට වැඩිපුරම තොරතුරු හොයලා දෙන්නේ වෙබ්සයිට්, සෝෂල් මීඩියා වගේ අන්තර්ජාලයේ තියෙන දේවල් හරහා. ඉතින් මෙතනදී මම කලින් කියපු හොඳම තොරතුරු මගහැරීම කියන එක තරමක් දුරට වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේකත් ChatGPT වගේම තමයි. ඔයාලට chat කරන්න පුළුවන්. ChatGPT හා Bing එක ගත්තම ලබා දෙන උත්තරවල ලොකු වෙනසක් තියෙනවා. ChatGPT වලදී යාම generate කරපු උත්තරයක් තමයි අපිට ලබා දෙන්නේ. හැබැයි බීන් එකේදී වෙබ්සයිට් වලින් ඒ වගේම තවත් සෝෂල් මීඩියා වලින් වගේ දේවල් වලින් තොරතුරු හොයලා ඒ අදාළ ලින්ක්ස් එක්කම තමයි අපිට උත්තරේ ලබා දෙන්නේ. Microsoft Edge කියන වෙබ් බ්‍රවුසර් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාලට බින් චැට් එකත් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තියෙන්නේ අපිට පාවිච්චි කරන්න. ඒ නිසා මේ දේවල් පාවිච්චි කරන්න. හැබැයි හැම දෙයකටම මේවා යොදා ගන්නත් එපා. ඔයාගේ thinking එකට creative mind එකටත් පොඩි අවස්ථාවක් දීලා බලන්න.
ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිත් අය බන් ෂෙයා කරන්න තාමත් මැස්ක්‍රූ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම subscribe කරන්නත් අමතක කරන්න එපා ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමුවෙමු හැමෝටම ජය වේවා